දිඹුලාගල ආරණ්‍ය සේනාසන භූමියට ඊයේ දහවල් වනාලීන් පැමිණ තිබෙනවා. දිඹුලාගල රක්ෂිත භූමියේ සිටින වනාලී මෙසේ පූජ්‍ය භූමියට පැමිණෙන බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් විශාල ජීවිත තර්ජනයක්ද මතුව තිබෙනවා. ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ විදුලි වැටක් ඉදිකර දෙන ලෙසයි. කොටහේන ඉබ්බන්ගේ වත පාලම් ප්‍රදේශයේදී අද වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෑන් රථයකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා ඇති බවයි පොලිසිය පවසන්නේ. කෙසේ වෙතත් ඔහුට එම අවස්ථාවේදී වෙඩි වැදී නැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නීතිය සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සහ ස්වේච්ඡා සංවිධානවල සමාජිකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ පැවැත්වුණා. ඒ හැටන් ලා ඇඩම් ශාලාවේදී ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගිනුයි වැඩමුළුව පවත්වා ඇත්තේ. ගිරුල්ල නක්කාවත්ත මහින්ද ජාතික පාසලේ දරුදරියන්ගේ දෙමව්පියන් පිරිසක් අද පාසල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. එම පාසලේ විදුහල්පතිවරයාගේ දුර්වල පරිපාලනය හේතුවෙන් ඔහුට ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙස ඉල්ලමින් ලෝකේ හොඳම නිරූපණ ශිල්පිනි තරගාවලියේ තෙවන ස්ථානයේ දිනාගත් සඳනි නිෂ්පිතා පීරිස් අද දිවයිනට පැමිණියා. ඒ කටුනායක ගුවන්තොටුපළ නුයි. Thank you කියනවා හැමෝටම මගේ ලංකාවේ ජනතාවට. Thank you so much. මං හිතනවා මට හොඳ දෙයක් මේ හම්බෙච්ච ට්‍රෝෆි එකෙන් කරන්න පුළුවන් වෙයි කියලා. අද උදෑසන 7 සිට ත්‍රිකුණාමලයේ ලංගම ඩිපෝවේ සියලුම් බස් රථ ධාවනයෙන් නිවත් වී තිබෙනවා. වැඩවර්ජනයට හේතුව ඩිපෝ කළමනාකරුගේ අත්නොමතික ක්‍රියාකලාපයේ බවයි සේවකීන් පවසන්නේ. ඩිපෝවේ ධාවනය වූ බස් රථ 37න් දැන් බස් රථ 20ක් පමණක් ධාවනය වන බවයි සේවකීන් පවසන්නේ. ගමන් වාර අවලංගු කිරීම හේතුවෙන් සේවක අතිරික්තයක්ද නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ. සේවකීන් ඉල්ලා සිටින්නේ තම ඩිපෝව යථා තත්ත්වයට පත් කර දෙන ලෙසයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.